पर आई वॉन्ट टू टेल, මුලින්ම කියන්න ඔයගලන්ට මාව ඇහෙනවද සහ මාව පේනවද ඔයගලන්ට මාව ඇහෙනවද සහ මාව පේනවද सर मांगे माइक को माइक को ऑफ करना सर इन्ने हर बात ओगल अंडे माँ बहनों द साम माँ पेनों द क्या अंडे को तेरे हर बात पेनों ओह सर हर तेरे ओगल दानों द पुत्र ओगल अंडे सामान्य पहले विभागीय ओले विभागीय दिए निकावते की बोरिंग प्रश्न मीट पेर पैवती आंडुक्रम समग ससंदा बालन बीट मीट पेर पैवती आंडुक्रम समग ससंदा बालन बीट डोनमोर आंडुक्रम प्रतिसंस्करणे डोनमोर आंडुक्रम प्रतिसंस्करणे डोनमोर आंडुक्रम प्रतिसंस्करणे डोनमोर आंडुक्रम प्रतिसंस्करणे डोनमोर आंडुक्रम प्रतिसंस्करणे
දොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ආණ්ඩුකාරවරයාගේ බලතල බොහෝ දුරට සීමා වී තිබුණි ආණ්ඩුකාරවරයාගේ බලය බොහෝ දුරට සීමා වී තිබුණි වෙනත් ආණ්ඩුකම සමග සසදා බලන විට ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ ආණ්ඩුකාරවරයාගේ බලතල බොහෝ දුරට සීමා වී තිබුණි राज्य मंत्रण सभाव एमति मंडले समग सहायोगेन कट्युत किरीमट आंडुकारवरयाट सिद्धुविय आंटुकार वरयाट सिदुविय राज्य आरक्षाव राज्य आरक्षाव राज्य आरक्षाव राज्य आरक्षाव मुदल कटयुतु हा नीति कटयुतु वेनि वेदगत अंश राज्य आरक्षाव मुदल कटयुतु हा नीति कटयुतु वेनि रटे इता वेदगत अंश राज्य निलधारी तिदिनाट पेवरी तिबुनु हेय राज्य निलधारी तिदिनाट पेवरी तिबु हेय राज्य निलधारी तिदिनाट पेवरी तिबु हेय राज्य निलधारी तिदिनाट पेवरी तिबु हेय मेम आंडु क्रमेद दुर्वलताव्यक् इस्मतु विय मेम आंडु क्रमेद दुर्वलताव्यक् इस्मतु विय මෙම ආණ්ඩුක්‍රමයේද දුර්වලතාවයක් ඉස්මතු විය. උතේ එතකොට මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ අමාත්‍ය මණ්ඩලය කියලා කියන්නේ හරිද? අමාත්‍ය මණ්ඩලය කියලා කියන්නේ මේ විධායක සභා හතක් තිබන්නේ විධායක කාරක සභා හතක්. විධායක කාරක සභා හතක්. මොනවද විධායක කාරක සභා හත? ස්වදේශ කටයුතු स्वदेश कटयुतु इट पे कृषि कर्म इडम कृषि कर्म इडम इट पे फलात्पालन फलात्पालन इट पे सौख्य इट पे अध्यापन गमना गमना हा पोदु वेड
ඊළඟට කම්කරු කර්මාන්ත සහ වෙනදාම පුතේ මෙන්න මේ කියන මේ විධායක කාරක සභාවලට මෙන්න මේ කියන විධායක කාරක සභාවලට සමාජිකයන් තෝරාපත් කරලා තිබ්බේ අර කියන රාජ්‍ය මන්ත්‍රණ සභාව තුලින්මයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉන්නවනේ පුතේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා හැර අනිත් 58 දෙනා ඉන්නවනේ අනිත් 58 දෙනා පුතේ මෙන්න මේ විධායක කාරක සභාවලට සමාන සමානව බෙදලා තියෙනවා සමහර ඉඩක් දෙකකට සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් හරිද නමුත් ඒ ඉන්න 58 දෙනාම මෙන්න මේ විධායක කාරක සභාව අතර බෙදලා වෙන් කරලා තමයි ඉඳියේ එතකොට මේ හැම විධායක කාරක සභාවකටම ඉන්න පුතේ සභාපතිවරේ මෙන්න මේ සභාපතිවරයා තමයි පුතේ හරිද මෙන්න මේ සභාපතිවරයා තමයි මෙන්න මේ සභාපතිවරයා තමයි කවුද අමාත්‍යවරයෙක් බවට පත් වෙන්නේ අමාත්‍යවරයෙක් බවට පත් වෙන්නේ හරිද එතකොට මේකට කෘෂිකර්ම හා ඉඩම් එකට සභාපතියෙක් ඉන්නවා එයා තමයි එයත් අමාත්‍යවරේ ඊට පස්සේ පළාත් පාලනයකට සභාපතියෙක් ඉන්නවා ඌ තමයි ඒකේ අමාත්‍යවරයා ඊට පස්සේ සෞඛ්‍යයකටත් වෙනම සභාපතිවරයෙක් ඉන්නවා එයා තමයි එයත් අමාත්‍යවරේ ඊට පස්සේ අධ්‍යාපනයකට වෙනත් සභාපතියෙක් ඉන්නවා එයත් අමාත්‍යවරේ ගමනාගමන හා පොදු වැඩවලට වෙනත් අමාත්‍යවරයෙක් ඉන්නවා එයත් පද sorry එයත් කියන සභාපතියෙක් කියන්නේ එයත් අමාත්‍යවරේ කම්කරු කර්මාන්ත හා වෙළඳාම් වලට ඒකටත් ඉන්නවා සභාපතිවරේ ඊට පස්සේ එයත් අමාත්‍යවරේ එතකොට පුතේ මෙන්න මේ කියන ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මෙන්න මේ කියන ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වෙනත් ආණ්ඩුක්‍රමත් එක්ක සසඳා බලනකොට මේ ආණ්ඩුකාරවරයා සහ ආණ්ඩුකාරවරයා සහ කවුද මේ අමාත්‍යවරු ඇමතිවරුන් සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවත් එක්ක මොකද සමගිව තමයි කටයුතු කරන්න නියමිත වෙලා තිබ්බේ ආණ්ඩුකාරවරයා අර ආණ්ඩුකාරවරයා ඉතාමත් සහයෝගයෙන් තමයි මෙන්න මේ කියන අමාත්‍යවරුන් සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවත් එක්ක කටයුතු සිද්ධ කරේ නමුත් මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ අර මෙන්න මේවැ ඉන්නේ පුතේ ලාංකිකයෝ මේවැ ඉන්නේ ලාංකිකයෝ නමුත් මේ ඉන්නවනේ පුතේ රාජ්‍ය නිලධාරීන් තිදෙනේ ආ ඉන්නවා රාජ්‍ය නිලධාරීන් තිදෙනේ ආ නී කවුද රාජ්‍ය නිලධාරීන් තිදෙනා කවුද පුතේ රාජ්‍ය නිලධාරීන් තිදෙනා මැසේජ් යද්දාන් රාජ්‍ය නිලධාරීන් තුදෙනා කවුද ආ රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා කවුද හරි මම දැන් ප්‍රශ්නයක් අහන්න අහන එක්කෙනා කියන්න ජයමිනි පෙරේරා කියන්න රාජ්‍ය නිලධාරීන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ රාජ්‍ය නිලධාරීන් තුදෙනා නම් කරන්න ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය නිලධාරීන් තිදෙනා රාජ්‍ය ලේකම් මුදල් ලේකම් නීති ලේකම් රාජ්‍ය ලේකම් රාජ්‍ය ලේකම් මුදල් ලේකම් නීති ලේකම් අර මෙන්න මේකට ඉන්නේ පුතේ බ්‍රිතාන්‍යෝ ආ මේ රාජ්‍ය ලේකම් තමයි පුතේ අර රාජ්‍ය ලේකම් අරා තමයි පරිපාලන කටයුතු සිද්ධ කරන්නේ මේ මුදල් ලේකම් තමයි මේ රටේ තියෙන හරිද රටේ තියෙන මුදල් වැඩ කටයුතු කියන්නේ මුදල් වෙන් කරන වැඩ කටයුතු සිද්ධ කරන්නේ මේ නීති ලේකම් අරා තමයි රටේ ආරක්ෂා වැඩ කටයුතු කරන ආරක්ෂා පිළිවෙල එතකොට මෙන්න මේ පරිපාලන කටයුතු මුදල් ආරක්ෂාව කියලා කියන්නේ පුතේ රටේ තියෙන වැදගත් අංශ මෙවුවා රටේ තියෙන වැදගත් අංශ මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑනේ රටේ මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑ රටේ ආරක්ෂාව
ආරක්ෂාව ගිලිහිලා ගියොත් ඒත් මොකවත් කරන්න බෑ. ඒ කියන්නේ මේ රටේ තියෙන වැදගත් අංශ තවමත් තියෙන්නේ බ්‍රිතාන්‍යයන් සතුව. තවමත් තියෙන්නේ බ්‍රිතාන්‍යයන් සතුව. ඒ කියන්නේ පුතේ මේ රටේ වැදගත් අංශ තවමත් බ්‍රිතාන්‍ය සතුව තියෙනවා කියලා කියන්නේ මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තියෙන දුර්වලතාවය. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තියෙන දුර්වලතාවය. මේ රටේ කියන්නේ රටේ වැදගත්කම අඩු වේවා. රටේ වැදගත්කම අඩු අංශ පුතේ ලාංකිකයන්ට දීලා. හරිද? මේ රටේ තියෙන වැදගත් අංශ ටික බ්‍රිතාන්‍යන්ට දීලා. රවට්ටල නැද්ද ලාංකිකයන්? රවට්ටල තියෙනවා. තවම රවට්ටල තියෙනවා. ඒක මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තියෙන දුර්වලතාවය. දුර්වලතාවය. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ නිදහස සඳහා උද්ඝෝෂණ. නිදහස සඳහා උද්ඝෝෂණ. හරි. බලන්න ඩියුට් එක. බලන්න ඩියුට් එක. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ යටතේ ලාංකිකයන්ට යම් බලයක් පැවරී තිබුණත් ආණ්ඩුකාරවරයා හා රාජ්‍ය නිලධාරීන්ට තව දුරටත් රාජ්‍ය පාලනයේ වැදගත් අංශ රැසක බලතල පැවරී තිබුණි. يعني පුතේ ලංකාවේ වැදගත්කමින් අඩු වේවා. මේ ස්වදේශ කටයුතු කුෂි කර්මාන්තය පළාත් පාලන සෞඛ්‍ය අධ්‍යාපනය ගමනාගමන හා පොදු වැඩ අම්කර කර්මාන්ත හා වෙළඳාම මෙන්න මේ වගේ රටේ වැදගත්කමින් අඩු අංශ ලාංකිකයන්ට දීලා. නමුත් තවමත් මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ ආණ්ඩුකාරවරයාට සහ මේ රාජ්‍ය නිලධාරීන්ට තමයි රටේ වැදගත් අංශවල බලතල ලබා දීලා තියෙන්නේ. මේ නිසා 1931 සිට ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම හා රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබූ අමාත්‍යාංශ ලාංකික ඇමතිවරුන්ට පැවරීමට අවශ්‍ය බවට උද්ඝෝෂණයක් ආරම්භ විය. මොකද්ද පුතේ සිද්ධ කරන්නේ? මේ ලාංකිකයන්ට මේ ටික මදි වෙනවා. බ්‍රිතාන්‍යයන්ට කියන උඹලා අපිට දීලා තියෙන බලතල වලින් අඩු ටික රටේ වැදගත් නැති අංශ ටික තවමත් රටේ වැදගත් අංශ ටික බ්‍රිතාන්‍යයන් සතුව තියෙන්නේ. අපිට තව බලය වැඩි කරන්න බලය වැඩි කරන්න ගා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව හා ඇමතිවරු ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී පෙරමුණගෙන කටයුතු කළේය. එතකොට පුතේ මේකට මූලිකත්වය අරගෙන කටයුතු කළා තියෙන්නේ. මේ උද්ඝෝෂණ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කළා තියෙන්නේ මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ මේ අමාත්‍ය මණ්ඩලයේ ඉඳපු පිරිස්. අමාත්‍ය මණ්ඩලයේ ඉඳපු පිරිස්. හරි. මෙන්න මේ ටික කියව ගන්න පුතේ. නෝට් එක කියව ගන්න.
දැන් අපි කතා කරමු තේ සූර්ය මල් ව්‍යාපාරය सूर्यमल व्यापारे सूर्यमल व्यापारे हरे उदिंग आगन मैं सूर्यमल व्यापारे कीला कियाने वामांशिक व्यापारे सूर्यमल व्यापारे कीला कियाने वामांशिक व्यापारे उदे मेतेकल में लंका जातिक संघ में इन्ने अर्द धनेश्वर व्यापारे ओनेम समाजक इन्नवा මේ වාමාංශිකව සහ ධනපතිවා ධනේශ්වරවාදී මේ ඔය දැන් ලංකාවේ ගත්ත කිමු දැන් වර්තමානයේ ලංකාවේ ගත්ත කිමු කොට වාමාංශික දේශපාලන පක්ෂ තියෙනවා ඒ වගේම දක්ෂිනාංශික දේශපාලන පක්ෂ තියෙනවා ආ වාමාංශික දේශපාලන පක්ෂයකට උදාහරණයක් තමයි පුතේ JVP එක ජනතා විමුක්ති පෙරමුණ වාමාංශිකයි ආ ඔය සමාජවාදයේ මුල් කරගෙන ආ සමාජවාදයේ මුල් කරගෙන තමයි මේ වාමාංශික ව්‍යාපාර පැන නැගෙන්නේ. ආ ලංකාවේ වර්තමානයේ තියෙන ධනේශ්වර දේශපාලන පක්ෂ තමයි UNP එක. ආ UNP එක ඊට පස්සේ පොදු ජන පෙරමුණ හරි. ඔන්න වගේම ධනේශ්වර පක්ෂ. ධනේශ්වර පක්ෂ. එතකොට මේ අතීතයේදී මේ පැරණි ශ්‍රී ලංකාව කියලා කියන්නේ 1900 इस पहा उन्नो वागे काला बकवान वो बैन कोटा इद्दा समसे विसी हट्टे विसी आट्टे विसी तुमने विसी देखे भी तरी नला इद्दा समसे विसी देखे भी तरी नला तमाई लंकावे वामांशिक व्यापारे सक्रिय बनी मैं सूर्यमल व्यापारे कीला क्या नहीं वामांशिक व्यापारे बिन्न मेकर नायकत्ते लपा देना पुते एनएम पेरेरा एनएम पेरेरा कोल्विन आर द सिल्वा कोल्विन आर द सिल्वा वगे कट्टे मिन्न मेकट नायकत्वे लबा देना मे एनएम पेरेरा कीला कियन्ने पुते मे एनएम पेरेरा कीला कियन्ने ලංකාවේ අද ලංකාවේ මේ වාමාංශික ව්‍යාපාර වෙනුවෙන් කටයුතු කළපු උද්ගලෙක් තමයි මේ එන්.එම්. පෙරේරා කියලා කියන්නේ මේ ලංකාවේ කම්කරු සංගමය ලංකාවේ කම්කරු සංගමය ආරම්භ කරන්නේ මේ එන්.එම්. පෙරේරා මහතා එන්.එම්. පෙරේරා මහතා මේ එන්.එම්. පෙරේරා මහතා ලංකාව කම්කරු සංගමය ආරම්භ කරන්නේ 1922-23 වගේ කාලවකවානුව තුලදී තමයි මේ එන්.එම්. පෙරේරා මේ ලංකා කම්කරු සංගමය ආරම්භ කරන්නේ. එතකොට මේ සූර්යමල් ව්‍යාපාරය කියලා කියන්නේ මේ සූර්යමල් ව්‍යාපාරය කියලා කියන්නේ වාමාංශික ව්‍යාපාරය. වාමාංශික ව්‍යාපාරය. මේ සූර්යමල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුතේ පොපිමල් ව්‍යාපාරයට ප්‍රතිවිරුද්ධ පොපිමල් ව්‍යාපාරය. මේ පොපිමල් ව්‍යාපාරය ආරම්භ කරේ පුතේ බ්‍රිතාන්‍යෝ. මේ පොපිමල් ව්‍යාපාරය හරහා සිදු කරේ ආ මේ පොපිමල් ව්‍යාපාරය හරහා සිදු කරේ පළවන ලෝක යුද්ධයේදී ආ පොපිමල් ව්‍යාපාරය හරහා සිද්ධ කරේ පළවෙනි ලෝක යුද්ධයේදී ආබාධිත වෙච්ච ආ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට අරමුදලක් වශයෙන් තමයි පොපිමල් ව්‍යාපාරය ආරම්භ කරේ මේ ලංකාව තුල තමයි මේ පොපිමල් ව්‍යාපාරය ආරම්භ කරේ එතකොට මේ වාමාංශිකව කල්පනා කරනවා ඇයි අකඩෝ අපි මේ කොහෙවත් යන බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට මේ අරමුදලක් දෙන්නේ මේ පොපිමලක් අරගෙන ආ පොපිමලක් අරගෙන හරිද පොපිමලක් අරගෙන මොකටද යකෝ මේ අපි මේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට මේ අරමුදලක් එකතු කරගන්නේ අන්න ඒ නිසා ලංකාවේ දපු වාමාංශික ව්‍යාපාර මොකද සිද්ධ කරන්නේ මෙන්න මේ කියන පොපිමල් ව්‍යාපාරයට ප්‍රතිවිරුද්ධව ආරම්භ කරන සූර්යමල් ව්‍යාපාරය මේ සූර්යමල් ව්‍යාපාරය හරහා සිද්ධ කරන්නේ
ලංකාවේ මේ දුප්පත් මිනිස්සුන්ට අර මුදලක් එකතු කිරීම තමයි මේ සූර්යමල් ව්‍යාපාරය හරහා සිද්ධ කරේ සූර්යමල් ව්‍යාපාරය හරහා සිද්ධ කරේ එතකොට මේ පොපි මල් ව්‍යාපාරය හරහා සිද්ධ කරපු දෙ මේ කුඩා පොපි මලක් විකුණුවා නේ චූටි පොපි පොපි මලක් විකුණුවා ඊට පස්සේ මේක මෙන්න මෙතන ගහ ගන්නවා ඒ සාක්කු අර අපි ස්කෝල් යන කාලෙත් අර පොඩි පොඩි ස්ටිකර් එහෙම ගහ ගන්න සල්ලි දීලා සල්ලි දීලා ස්ටිකර් එකක් ගහ ගන්නවා අන්නේ වගේ වැඩක් තමයි සිද්ධ කරේ මේ පොපි මල් ව්‍යාපාරය හරහා මේ කුඩා පොපි මලක් විකුණලා ඒකේ මුදල් බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ආබාධිත වෙච්ච බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට යවනවා ඒකට ලංකාවේ වාමාංශික කැමති වුණේ නැහැ මොකද අපි මේ කොහෙවත් යන බ්‍රිතාන්‍යන්ට සල්ලි යවන්නේ කොහෙවත් මේ ආබාධිත වෙච්ච සොල්දාදුවන්ට අපි මොකද්ද අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට අර මුදලක් එකතු කරනවා කියලා සූර්ය මල් ව්‍යාපාරය ආරම්භ කළා මොකද ආරම්භ කරේ සූර්ය මල් ව්‍යාපාරය ආරම්භ කරා එතකොට මේ වාමාංශික රට පුරා ව්‍යාප්ත කියන්නේ කටකතාවක් පැතිරෙවුවා මේ පොපි මල් ව්‍යාපාරය අර පොපි මල් ව්‍යාපාරයේ හරහා අවල් පොපි මලක් මෙතන ගහගෙන ඉදියොත් ඌ අධිරාජ්‍යවාදීන්ට ගොට්ටල්ලන පිරිසක් කඩේ යන පිරිසක් කියලා ඒ නිසා පුතේ මිනිත්තු ලැජ්ජ වුණා මේ පොපි මලක් මෙතන ගහගෙන ඉන්න ඒ නිසා සූර්ය මල් ව්‍යාපාරය කැපී පෙනුණා ඒ සූර්ය මල් ව්‍යාපාරය පසුකාලීනව ඉතාමත් සටන්කාමී ලෙස පසුකාලීනව ලංකාවට නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයක් බවට පත් වුණා ලංකාවට නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයක් විදියට පත් වුණා හරි දැන් තේරෙනවද පුතේ සූර්ය මල් ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා සූර්ය මල් ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද सूर्य मल व्यापार है क्या लेकिन मुकाद्दी के लिए पहले इधर अरे इकलाम एक मार्ग हुआ उसके ये क्या निश्चित वन काट बोलना है अरे लिया करने ना लिया करने लिया करने डोनमोर आंट प्रमेय संशोधन करवा डोनमोर आंट प्रमेय संशोधन करवा ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය සංශෝධනය කරවා ලාංකිකයන්ට බලතල ලබා ගැනීමට ලාංකිකයන්ට බලය ලබා ගැනීමට ඇමති මණ්ඩලය රාජ්‍ය මන්ත්‍රණ සභාව ලංකා ජාතික සංගමය ගෙන ගිය උද්ඝෝෂණ වලට අමතරව වාමාංශිකයන්ද නිදහස ලබා ගැනීමට උද්ඝෝෂණ පැවැත්වුව වාමාංශිකයන්ද නිදහස දිනා ගැනීමට උද්ඝෝෂණ පැවැත්වුව उद्घोषण पैरा ऊह एनएम पेरेरा
එන්.එම්. පෙරේරා කොල්වින් ආර් ද සිල්වා වැනි නායකයෝ කොල්වින් ආර් ද සිල්වා වැනි නායකයෝ කොල්වින් ආර් ද සිල්වා වැනි නායකයෝ ලංකාවට නිදහස ලබා ගැනීමට උද්ඝෝෂණ ගෙන ගිය වාමාංශික නායකයෝය වාමාංශික නායකයෝය වාමාංශික නායකයෝය වාමාංශික නායකයෝය වාමාංශික නායකයෝය ඔය වාමාංශික නායකයෝය වාමාංශික නායකයෝය සූර්යමල් ව්‍යාපාර හරි අර කලින් පැහැදිලි කරේ මම සූර්යමල් ව්‍යාපාරය පිළිබඳව ඒ සූර්යමල් ව්‍යාපාරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන දණක් තියෙනවා නම් කියන්න පුතේ මට සූර්යමල් ව්‍යාපාරයේ සිද්ධ කළේ කුමක් සඳහාද සූර්යමල් ව්‍යාපාරයේ සිද්ධ කරේ මොන ව්‍යාපාරයට ප්‍රතිවිරුද්ධවද අන්න ඒක තමයි ඔබේ මතක තියාගන්න තියෙන්නේ සූර්යමල් ව්‍යාපාරය පැවැත්වුවේ ඇයි? පොපිමල් ව්‍යාපාරය පැවැත්වුවේ මොකක් සඳහාද? ආ ඔන්න ඔය ටික තමයි ඊට අමතරව ඔක ගොඩක් ලොකු මතක තියාගන්න දෙයක් නැහැ. හරි. ඔගලන් පුතේ ඔගලගේ ගෲප් එකට මම දැම්මා පේපර් එකක්. ඉතිහාසයේ පේපර් එකක් 10 වසරේ පාඩමකට අදාළ පේපර් එකක්. ඒක ලැබුණාද? මං හිතන එක print out කරගන්න නම් ඕගලන්ට වෙලාවක් නැති වෙන්නේ නැති කියලා. ලබන සතියේ එනකොට පුතේ. ලබන සතියේ එනකොට ඒ paper එක කරගෙන ඉන්න. MCQ ටික කරගෙන ඉන්න. මම උත්තර ටික කියනවා. ලබන සතියේ එනකොට මම ඕගලන්ට දැම්මේ කීවෙනි පාඩමට අදාළ paper එකද පුතේ? කීවෙනි පාඩමට අදාළ paper එකද මම ඕගලන්ට දැම්මේ? දෙවෙනි පාඩමට අදාළ paper එකද? තුන්වෙනි පාඩමට අදාළ paper එකද? බලාපොරොත්තු වෙන ඔයගලට හැමදාම පේපර් එකක් කියම සතියක් ගන්න දෙන ඊළඟ සතිය මම උත්තර ටික තියාගෙන ඉන්නේ. ඔයගලට පොත බලලා වුණත් මම උත්තර ටික ගන්න. ඒක කරා. ඒක පුතේ මේ මොන පාඩමට අදාළද? ඒක පුතේ print out අරගෙන ඒක පුතේ මොකක් මොන පාඩමට අදාළ පේපර් එකද මම ඔයගලට දැම්මේ? මම ලබන සතියේ ඔයගලට පේපර් එකක් දාන්නේ නැහැ. තුන්වෙනි පාඩම දෙවෙනි පාඩමේ දාලා දෙනවා ඔයගලට තුන්වෙනි පාඩමේ පේපර් එක. श्री लंका जनावास पेपर
කවුරු බැලුවේ නැත්ද කියලා පරිස්සම් මම බලන්නේ නැහැ ඔයගොල්ලෝ පාඩමේ නම නැහැ उसे हाथ करेंगे पार्ट में डाला पेपर के डाला पी नहीं माला लबन साथी उगलने दाना देवनी पार्ट में डाला पेपर है उगल लबन साथी एक दी वही पार्ट में हर दे वही पेपर के करके ना मुद्दे टेक किया नहीं किया मैंने उगलो हरी बरी जागा नहीं तेरे ने तनाव तीन ना उगले तनी मगी कहाँ नहीं हर अनिवार्य उसे देखो पेप अरे අනිවාර්යෙන් ඒ නමයක් දැන් නම් ගන්න පුළුවන් ඔය තියෙන කාලෙත් එක්ක හරිද හරි 10 වසර අන්තිම පාඩම අපි කරනවානේ sorry 10 වසර අන්තිම පාඩම කරද්දී මම ඕගොල්ලන්ව ඒකට join කරගන්න 10 වසර අන්තිම පාඩම කරද්දී මම ඒකට ඕගොල්ලන්ව join කරගන්න විතර හරිද හරි දැන් පුතේ අපි කතා කරන්නේ අමාත්‍ය මණ්ඩලය හා ජාතික සංගමය අමාත්‍ය මණ්ඩලය සහ ජාතික සංගමය හරි බලන්න පුතේ ඩියුට් එක පුතේ මම ඔයගොල්ලන්ට දැන් අමාත්‍ය මණ්ඩලයක් උගන්වලා තියෙන්නේ ජාතික සංගමයක් උගන්වලා තියෙන්නේ හරි අමාත්‍ය මණ්ඩලයක් උගන්වලා තියෙන්නේ ජාතික සංගමයක් උගන්වලා තියෙන්නේ හරි ඒ නිසා අපි මේ කියෝගෙන යමු 1939 වර්ෂයේදී දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීම නිසා යුද්ධ අවස්ථාවේදී බ්‍රිතාන්‍යට ලංකාවේ සහයෝගය අවශ්‍ය විය ඔන්න පුතේ 1939 වර්ෂයේදී දෙවන ලෝක යුද්ධය ඇති වෙනවා 1939 වර්ෂයේදී දෙවන ලෝක යුද්ධය ඇති වෙනවා අපි ඉස්සරහදී පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ගැන කතා කරමු හරිද පළවෙනි ලෝක යුද්ධය ඇති වෙන්නේ 1914 වර්ෂයේදී 1914 ඉඳලා 1918 වෙනකම් පළවෙනි ලෝක යුද්ධය තියෙනවා දෙවන ලෝක යුද්ධය තියෙනවා පුතේ 1939 ඉඳලා 1945 අගෝස්තු 16 වෙනකම් දෙවන ලෝක යුද්ධය තියෙනවා අපි ඉදිරියේදී පාඩම් සාකච්ඡා කරමු හරිම ලස්සන පාඩම් හරි 1939 දී දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වන විට යුද්ධ අවස්ථාවේදී බ්‍රිතාන්‍යට ලංකාවේ සහයෝගය අවශ්‍ය විය ඔන්න පුතේ 1939 දී දෙවන ලෝක යුද්ධය ඇති වෙනවා මේ දෙවන ලෝක යුද්ධයට ඍජුවම මැදිහත් වෙච්ච රටක් තමයි පුතේ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ දෙවන ලෝක යුද්ධයට සිදුවම මැදිහත් වෙච්ච රටක් තමයි බ්‍රිතාන්‍ය කියලා කියන්නේ. එතකොට මේ බ්‍රිතාන්‍ය මේ වෙනකොට ලංකාව යටත් විජිතයක් බවට පත් කරගෙන ඉන්නේ. ලංකාව යටත් විජිතයක් බවට පත් කරගෙන ඉන්නේ. මේ දෙවන ලෝක යුද්ධ අවස්ථාවේදී බ්‍රිතාන්‍යන්ට පුතේ ලංකාවේ සහයෝගය අවශ්‍ය වුණා. ලංකාවේ මිනිසුන්ගේ ලංකාවේ ඇමතිවරුන්ගේ අමාත්‍යවරුන්ගේ සහයෝගය අවශ්‍ය වෙලා තිබුණා. මෙහිදී ඇමති මණ්ඩලය බ්‍රිතාන්‍ය සහයයට සහය දීමට ඉදිරිපත් වුවත්
යුද්ධය නිම වූ පසුව නව ආණ්ඩුක්‍රමපති සංස්කරණ අවශ්‍ය බවට ඔවුහු කරුණු දැක්වුව මොකක්ද මේ බ්‍රිතාන්‍යෝ කියනවා මේ දෙවන ලෝක යුද්ධ අවස්ථාවේදී ලංකාවේ නැමැති මණ්ඩලයට මොකක්ද මේ බ්‍රිතාන්‍යට සහයෝගය දෙන්න කියලා එතකොට පුතේ ලංකාවේ නැමැති මණ්ඩලය ඒකට කැමති වෙනවා හැබැයි එක පොරොන්දුවක් මත හරි යුද්ධ අවස්ථාවේදී ලංකාවේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට විශේෂ ආරක්ෂක මණ්ඩලයක් පත් කළ අතර එවකට කුෂිකර්ම අමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාද එම මණ්ඩලයට සහභාගී විය. මොකක්ද මේ ලංකාවේ ආරක්ෂක කටයුතු පවත්වන්න සංගමයක් නිර්මාණය කරා. ඒ සංගමේ උපදේශක මණ්ඩලයට ගියා කවුද පුතේ? ඩී.එස්. සේනානායක මහතා ඒ වෙනකොට ඩී.එස්. සේනානායක මහතා කියන්නේ ලංකාවේ කෘෂිකර්ම ඇමතිතුමා කෘෂිකර්ම ඇමතිතුමා යුද්ධය පැවති දුෂ්කර අවස්ථාවේදී ඇමති මණ්ඩලය ලබා දුන් සහාය නිසා පැහැදුණු මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරය ඇතුළු උසස් නිලධාරීහු යුද්ධය නිම වූ පසුව ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටුවන ආණ්ඩුක්‍රමපති සංස්කරණයක් ලබා දෙන ලෙස බ්‍රිතාන්‍යට කරුණු දැක්වූහ. ඔන්න පුතේ දැන් කිව්වනේ ලංකා මේ බ්‍රිතාන්‍ය මුලින්ම කිව්වා දෙවන ලෝක යුද්ධය ඇති වුණාට පස්සේ ලංකාවේ ඉන්න ඇමතිවරුන්ට අපිට සහයෝගය ලබා දෙන්න කියලා. ලංකාවේ ඇමති මණ්ඩලයකට කැමති වුණා. හැබැයි එක් පොරොන්දුවක් මත දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ අපිට බලතල තියෙන නව ආණ්ඩුක්‍රමපති සංස්කරණ අපිට දෙන්න කියලා. බ්‍රිතාන්‍යයකට කැමති වෙනවා. ඔන්න පුතේ මේ ලංකාවේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යන්න පත් කරන උපදේශක මණ්ඩලයක්. ඒකට සම්බන්ධ වෙන පුතේ ඩී.එස්. සේනානායක මහතා පවා. ඒවකට ලංකාවේ කෘෂිකර්මාන්ත අමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා පවා ඒකට සම්බන්ධ වෙනවා. ඔන්න පුතේ මොකක්ද 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. එතකොට මේ බ්‍රිතාන්‍යට සහයෝගය ලබා දුන්න නිසා ඒකෙන් පැහැදිච්ච එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මේ බ්‍රිතාන්‍යට කරුණු පැහැදිලි කරලා දෙනවා මේ ලාංකිකයන්ගේ ඉල්ලී ඉටු කරන නව ආණ්ඩුක්‍රමපති සංස්කරණයක් ලංකාවට දෙන්න කියලා. මොකද ලංකාවේ අමාත්‍යක සෝරි ලංකාවේ ආණ්ඩුකාරවරයා ඒ වෙනකොට ලංකාවේ ඇමතිවරුන් ගැන පැහැදීමට පත්ලා ඉන්නේ මොකද සහයෝගය ලබා දුන්නානේ පුතේ සහයෝගය ලබා දුන්නා බලන්න ඩියුට් එක මේ ප්‍රතිපලයක් වශයෙන් යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පටක් පිළිල කිරීමට මෙරට අමාත්‍ය මණ්ඩලයට බලය ලැබුණි 1944 දී ඇමති මණ්ඩලය සැකසූ එම කෙටුම් පතට අනුව මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ පූර්ණ බලය ලාංකිකයන්ට ලැබෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යෝජනා වී තිබුණි. උදේ 1944 දී හරිද? දෙවන ලෝක යුද්ධයේ ඉවර වෙන්න කලින් ලංකාවේ විදුණු ඇමති මණ්ඩලය ගේම ගහලා ඉඳී මෙන්න මේ වගේ එකක් ඕනි කියලා කෙටුම් පතක් නිර්මාණය කරලා ඉන්දිය ඒක නිසා මොකක්ද ඒ ඉල්ලීම් ඉටු වෙන විදිහට මේ අභ්‍යන්තර ස්වාධිපත්‍යයක් ලැබෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පුතේ යෝජනා වුණා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යෝජනා වුණා මොකක්ද පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියලා අපි 6 වෙනි පාඩමේ සෝරි ඊළඟට තියෙන පාඩමේ ලංකාවට නිදහස ලැබීම කියන පාඩමේදී අපි සාකච්ඡා කරමු ලංකා ජාතික සංගමයේද 1942 සිට රටට නිදහස ලබා ගැනීම තම ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන උද්ඝෝෂණයක නිරත විය. ජාතික සංගමය මේ කාලයේදී අමාත්‍ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කළේය. හරිද? ඔන්න ඔය විදිහට තමයි පුතේ කටයුතු සිද්ධ වුණේ. ඒ අනුව ලංකාවට පුතේ
නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් හඳුන්වලා දෙනවා 1947 දී 1947 දී ඒ තමයි සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පුතේ ඔය ටියුට් එකේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන පොඩ්ඩයි තියෙන්නේ ඒ නිසා අපි ඒ ගැන මේ මේ පාඩමේ සාකච්ඡා කරන්න ඕනි නැහැ ලංකාවට නිදහස ලැබීම කියන පාඩමේදී අපි සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව කතා කරමු හරි මෙන්න මේක තේරුණාද පුතේ දැන් කියා දීපුක තේරුණාද දැන් කියා දීපුක තේරුණාද ඔන්න ඔතනින් ටියුට් එක ඉවරයි පුතේ ඔන්න ඔතනින් ටියුට් එක ඉවරයි ඔව් හරි එහෙනම් පුතේ අදට වේලාසනී ක්ලාස් ඉවර කරන මොහොතේ ටියුට් එක ඉවරයි අපි ලබන සතියේදී අලුත් ටියුට් එකක් සාකච්ඡා කරමු බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය කියන පාඩම අපි සාකච්ඡා කරමු ලබන සතියේදී හරි එහෙනම් පුතේ අදට මම මේ ක්ලාස් අවසන් කරනවා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් ජය වේවා පරිසිමිනී